හැමෝටම ගොඩ දවසකට පස්සේ ඔන්න මං වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ කොහෙද යන්නේ කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. මොකද මගේ Instagram, Facebook ඒ වගේම මගේ TikTok ඉන්නේ යාළුවොත් මේ වෙනකොට දන්නවා මමයි මගේ හස්බන්ඩ් කොහෙද ඉන්නේ කියලා. Thumbnail එකෙන් ඔයාලා දන්නවා දැන් අපි කොහෙද ඉන්නේ කියලා. ඉතින් මම මෙහෙම එනකොට මට චුට්ටක් දුක හිතුණා. මගේ ගෙදර අය, මගේ පවුල හැමෝම දාලා මගේ හස්බන්ඩ් එක්ක එන නිසා ඒ වුණාට ඉතින් කවදා වුණත් මම මගේ හස්බන්ඩ් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න යන්න ඕනේනේ. ඉතින් මම හිත හදාගෙන සතුටින් මේ ගමන ආවා. ඉතින් දුකයි සතුටයි දෙකමත් එක්ක තමයි ඉතින් මේ ගමන යන්න මම හිත හදාගත්තේ. ඉතින් මේ වීඩියෝ එකේ මුලින්ම කියන්න ඕනේ මම ප්ලේන් එක කියන්නේ පළවෙනි පාර මේ ඉස්සර මම පුංචි කාලේ ඉඳලම ප්ලේන් එක කියන සද්දය අහනකොටත් ඇහෙනකොටත් කොහේ හිටියත් දුවගෙන ගිහිල්ලා ප්ලේන් එකට අතවරනවා. ප්ලේන් එක පේන්නේ නැති වෙනකම්ම මම බායි කියනවා. ඉතින් එච්චර මං ආස කළා ප්ලේන් එකට යන්න ඇස් දෙකෙන් ප්ලේන් එකක් මොන වගේද දකින්න. ඉතින් මගේ හස්බන්ඩ් හින්දා මට ඒ චාන්ස් එක හම්බ වුණා ප්ලේන් එකක යන්න. හැබැයි ඉතින් පළවෙනි පාරින්ම ප්ලේන් එකක යන එක නම් මට එපා වුණා. ඇයි මං එහෙම කියන්නේ කියලා ඔයාලට ඉස්සරහට මගේ වීඩියෝ එක බලනකොට තේරෙයි. ඉතින් අපි මේ යන්නේ කැනඩාවේ ඔටාවා සිටි එකට. මේ ගමන පටන් ගත්තේ ලංකාවේ කොළඹ කටුනායක එයාපෝර්ට් එකෙන්. අපිට ප්ලේන් තුනක හරියටම ප්ලේන් තුනක යන්න තිබුණා. අපි හරියටම ලංකාවෙන් ආවේ 2023 ජනවාරි 4 වෙනිදා. අපිට මුලින්ම තිබුණේ කටාරයාවේ ෆ්ලයිට් එක. රෑ 9ට වගේ තමයි අපිට ෆ්ලයිට් එක තිබුණේ. ඉතින් පැය 2-3කට කලින්වත් එයාපෝර්ට් එකේ ඉන්න ඕන නිසා අපි 4 වෙනිදා හවස 4ට විතර එයාපෝර්ට් එකට ගියා. එයාපෝර්ට් එකට ගියාට පස්සේ මුලින්ම කරන්නේ කවුන්ටර් එකෙන් අපේ ලැගේජස් බාර ගන්න එක. අපේ ලැගේජස් වල බර හරියටම චෙක් කරලා එයාලා අපේ බෑග්ස් බාර ගන්නවා. ආමතක් කරන්න ඕනේ කැනඩාවට එනකොට එක්කෙනෙක්ට කිලෝ 46ක් අරගෙන එන්න පුළුවන්. හෑන්ඩ් ලැගේජ් එක කිලෝ 7ක් අරගෙන එන්න පුළුවන්. ඉතින් මම මගේ හෑන්ඩ් ලගේජ් එකයි, හෑන්ඩ් බෑග් එකයි, ලැප්ටොප් බෑග් එකයි, එතකොට එකයි ලැප්ටොප් චාර්ජර් එකයි ටැබ් එකයි මේ ඔක්කොම අරගෙන ආවා ලංකාවේ එයාපෝර්ට් එකින්. ඉතින් අපේ ලැගේජස් බාර දුන්නට පස්සේ අපිට අපේ ප්ලේන් එකට යන්න පුළුවන්. ලංකාවේ ඉඳලා අපේ ෆස්ට් ෆ්ලයිට් එක තිබුණේ දෝහා එයාපෝර්ට් එකට. ලංකාවේ ඉඳලා දෝහා වලට යන්න පැය 5ක් තිබුණා. පැය 5ක් ඉඳගෙන යන්නේ ඉතින් ලේසි නැහැ. ඉතින් මේ තමයි අපේ කටාරයාවේ ප්ලේන් එක. හරිම ලස්සනයි ප්ලේන් එක ඇතුළ. මම යන ෆස්ට් ටයිම් නිසා මගේ හස්බන්ඩ් මට වින්ඩෝ සීට් එකක් අරගත්තා. ගොඩාක් ට්‍රයි කරලා වින්ඩෝ සීට් එකක් ගත්තේ මොකද අපි ගියේ පීක් එකේ හින්දා සීට් ඔක්කොම බුක් කරලා තිබුණේ. කොහොම හරි ඉතින් අපි දෙන්නටත් වින්ඩෝ සීට් එකක් හම්බ වුණා. මුලින්ම ප්ලේන් එකට ගිය ගමන් කරන්නේ අපේ සීට් එක හොයාගන්න එක. ඊට පස්සේ අපේ හෑන්ඩ් ලැගේජස් උඩින් දානවා. ෆ්ලයිට් එකෙන් අපිට දෙනවා හෑන්ඩ් ෆ්‍රී දෙකකුයි, පිලෝ එකකුයි, බ්ලැන්කට් එකකුයි. ඉතින් ඒ ඔක්කොම යාලා අපේ ඉඳගන්න සීට් එක උඩ තමයි තියලා තියෙන්නේ. ඉතින් ඒව චොට්ටක් පිළිවෙලට අස් කරගෙන පැය 5ක් යන්න ඕන නිසා කම්ෆර්ටබල් විදිහට අපි පොඩ්ඩක් එතන පිළිවෙලකට අස් කරගෙන ඉඳගත්තා. ඉතින් මේ මගේ හස්බන්ඩ් එක්ක ප්ලේන් එක යන පළවෙනි පාරනේ. මම ප්ලේන් එකකට යන්නේ ඉතින් පළවෙනි පාරනේ. මගේ ජීවිතේට මේ හැමදේම අලුත්. මම ඉතින් මේ දවස එනකන් ගොඩාක් කීනමව ප්ලෑන් කළා. මම මාරුම ආසාවෙන් හිටියේ මේ දවස වෙනකන්. කියාගන්න බැරි සතුටක් මට එදා දැනුනේ. ප්ලේන් එක උඩට ගන්නකොට නම් මට ටිකක් බය හිතුණා. ඒත් මං ආසයි ප්ලේන් එක උඩට ගන්න සද්දේ අහන් ඉන්න. ඔයාලත් පොඩ්ඩක් අහන්නක බලන්න. Please
Please carry all electrical goods with lithium batteries in your cabin bag. This includes power banks and any spare batteries. All electronic devices must be disconnected from in-seat power. ඒක මංගලට හිම හංගින්න කිව්වේ ඉස්සර මං හරි ආසයි තව කෙනෙක් ප්ලේන් එකක යන වීඩියෝ එකක් බලන්න ප්ලේන් එකේ ඉඳලා පල්ලෙහා කොහොමද පේන්නේ බලන්න ඉතින් එහෙම බල බලා සතුට වුණ මං මගේ ඇස් දෙකෙන් මේ ලස්සන දකින්නකොට කියාගන්න බෑ ඒක වචන වලට පුදුම සතුටක් මට දැනුනේ ඉතින් හරිම සතුටුයි අදටත් මට මේ ෆීලින් එක ඒ විදිහටම දැනෙනවා ඉතින් මේ තමයි ලංකාවේ ඉඳලා දෝහා එයාපෝට් එකට යන ගමන පැය පහක් ප්ලේන් එකේ ලේසි නෑ පැය පහක් ඉඳගෙන යන එක ඉතින් අපි දැන් එන්නේ කටාරයා වේස් ෆ්ලයිට් එකේ මම නම් දෝහා වලට අනකම්ම කළේ මූවිස් බලපු එක ඊට පස්සේ අපිට රෑ ඩිනර් එක හම්බ වුණා කටාරයා වේස් ෆ්ලයිට් එකේ එතකොට යාගන්ඩා ෆ්ලයිට් එකේ මේ ෆ්ලයිට්ස් දෙකේම කෑම මාරම රසයි ඩෙසර්ට් එකත් මාරම රහයි මම අහලා තිබුණේ නම් ප්ලේන් වල යනකොට කෑමවල රස දැනෙන්නේ නැහැ කියලා ඒ වුණාට කෑම නම් මාරම රහයි ඇත්තටම මට ආපහු කන්න තරම් ආසෙ හිතෙනවා ඒ කෑම ඒ තරම් රහයි මම දන්නේ මගේ හස්බන්ඩ් කිව්වා හැබැයි කෑම රහයිකින් මං හරිම ආස දෙයක් තමයි මං කන කෑම එක රසයි නම් ලස්සනයි නම් ෆොටෝ එකක් ගන්න එක එහෙම නැත්නම් පුංචි වීඩියෝ එකක් ගන්න එක ඉතින් ප්ලේන් එකේ කියලා වෙනසක් නැහැ මම ප්ලේන් එකේ දුන්න හැම කෑම එකකම වීඩියෝ එකක් ගත්තා ෆොටෝ එකක් ගත්තා කන්න කලින් ඉතින් මගේ හස්බන්ඩ් කන්නත් නැහැ සමහර වෙලාවට මම මේ කියනවා මේ ෆොටෝ එකක් ගහලා ඉවර වෙනකන් ඉන්න කියලා ඉතින් මම ෆොටෝ එක අරන් ඉවර වුණාට පස්සේ තමයි එයත් කෑම ගන්නෙ. ඉතින් ඒක ගෑන ළමයින්ගේ තියෙන දෙයක්ද දන්නේ මගේ මන්නම් මාරම ආසයි මම කන කෑමවල ෆොටෝ ගන්න පුංචි වීඩියෝ එකක් ගන්න. ඉතින් අපි දැන් දෝහවලට ඇවිල්ලා ඉන්නේ කටාර්වල දෝහවලට දැන් දෝහා එයාපෝට් එකට ලෑන්ඩ් කරන්න තමයි යන්නේ ඉතින් ප්ලේන් එකේ ඉඳලා පල්ලෙහා බලනකොට මාරම ලස්සනයි ඔයාලටත් පේනවා ඇති ඇස් දෙකෙන්ම දකිනකොට මේ වීඩියෝ එකෙන් දකිනවටත් වඩා පුදුම ලස්සනක් තියෙන්නේ පැය පහකට පස්සේ අපි කටාර්වල දෝහා එයාපෝට් එකට ආවා දෝහා එයාපෝට් එක නම් මාරම ලස්සනයි හැබැයි අපිට මේ පැය එකමාරයි තිබ්බේ ඊළඟ ප්ලේන් එකට යන්න ඒ හින්දා අපිට මුළු එයාපෝට් එකේම ඇවිදින්න හම්බ වුණේ මොකද දෝහා එයාපෝට් එක මාරම ලොකුයි අපේ කවුන්ටර් එක තිබ්බේ පිටිපු දන ඉඳලා දෝහා එයාපෝට් එකේ කෙළවරේ මට තේරුණේ නම් දෝහා එයාපෝට් එකේ කෙළවරේම තිබ්බා කියලා මොකද අපි කොටාතුර පයින් ඇවිදගෙන ගියා මට එපා වෙනකම්ම ඉතින් ආලට මේ පේනවා ඇතිනේ මගේ හස්බන්ඩ් මං එනවද කියලා බල බල ඉක්මන්ට දුවනවා ඉතින් අපි මේ ඉක්මන්ට යන්නේ අපිට ඊළඟ ෆ්ලයිට් එකට යන කවුන්ටර් එක හොයාගන්න තියෙන නිසා හැමදේටම පැය එකමාරක් වගේ පුංචි කාලයක් තියෙන නිසා අපි ඉක්මනට හැම වැඩක්ම කරගන්න ඕනේ. ඉතින් මගේ හස්බන්ඩ් මගේ බෑග් එකත් අරගෙන ඉක්මනට යන්නේ මට මගේ ලගේජ් එකත් අරගෙන හයියෙන් යන්න අමාරු නිසා මට නිදහසේ එයාපෝට් එකේ දේවල් වීඩියෝ කරගන්න දීලා. ඉතින් දෝහා වලින් අපි ගත්තේ එයා කැනඩා ෆ්ලයිට් එක. දෝහා එයාපෝට් එකේ පැය එකමාරක් ඇතුළත ගොඩක් දේවල් කරන්න තියෙනවා අපේ ජැකට් ගලවලා අපේ ෂූස් දෙකේ ඉඳන්ම වොච් එක බෙල්ට් මේ ඔක්කොම ගලවලා ඒගොල්ලන්ගේ ස්කෑනර් එකට අපි යවන්න ඕනේ. ඔත්තන ඉඳලා තමයි මට එපා වුණේ. හරිම ඉක්මනට
ඔක්කොම ගලවලා ආපහු ඇඳගෙන ප්ලේන් එකට දුවන්නත් ඕනේනේ. ඉතින් මේ ඔක්කොම පැය එකමාරක් ඇතුළත කරන්න ඕනේ. ඉතින් අපිට ඊළඟ ෆ්ලයිට් එක තිබුණේ එයා කැනඩා ෆ්ලයිට් එක, අපේ සෙකන්ඩ් ෆ්ලයිට් එක. මේ ප්ලේන් එකේ අපි යන්නේ ට්‍රොන්ටෝ වලට. කැනඩාවේ ට්‍රොන්ටෝ කියන්නේ නගරයක්, කමර්ෂල් සිටි එක. දෝහවල ඉඳලා ට්‍රොන්ටෝ වලට පැය 15ක් විතර. දැන් ඉතින් පැය 15ක් ඉඳගෙන ඉන්න ඕනේ, පා වෙනවා. පැය 15ක් ඉඳගෙන ඉන්න එක නම් එයා කැනඩා ෆ්ලයිට් එකෙන් අපිට උදේ කෑම එක ලැබුණා ගිය ගමන්ම. ඊට පස්සේ ස්නැක් එකක් ලැබුණා. ඊට පස්සේ දවල් කෑම එක ලැබුණා. ඉතින් එයාපෝර්ට් එක ඇතුළේ වෙන හැමදේම මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද එයාපෝර්ට් එක ඇතුළේ ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. අපිට ෆ්ලයිට් එකට යන්න පරක්කු වෙන නිසා ඒ හැමදේම රෙකෝඩ් කරගන්න ලැබුණේ නැහැ. අපි දැන් ඉන්නේ එයා කැනඩා ෆ්ලයිට් එකේ ට්‍රොන්ටෝ වලට යන්න. ඉතින් මේ පැය පහ අපිට මූවීස් බලන්න පුළුවන්, නිදාගන්න පුළුවන්. එතකොට කෑම හම්බ වෙනවා. මේ එයා කැනඩා ෆ්ලයිට් එකේ වයිෆයි එකට ලොග් වෙන්න පුළුවන්. මම නම් වයිෆයි ලොග් වුණා. කෝල් කරන්නම් පුළුවන්ද දන්නේ, හැබැයි චැට් කරන්න පුළුවන්. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වීඩියෝස් බලන්න පුළුවන්, ෆොටෝස් බලන්න පුළුවන්. හැබැයි අපිට ෆොටෝස් අප්ලෝඩ් කරන්න බැහැ. පැය 15කට පස්සේ අපි ට්‍රොන්ටෝ එයාපෝර්ට් එකට ආවා. ට්‍රොන්ටෝ තමයි අපේ වීසා චෙක් කරන තැන. ඉතින් අපේ පෝර්ට් ඔෆ් එන්ට්‍රි එක තිබ්බේ ට්‍රොන්ටෝවල. ට්‍රොන්ටෝවල ඔන්ටාරියෝ ප්‍රොවින්ස් එකේ. ට්‍රොන්ටෝවල අපි පැය 7ක් හිටියා. ඉතින් ට්‍රොන්ටෝවල අපේ ඉමිග්‍රේෂන් වැඩ සේරම ඉවර කරලා ඔටාවා වලට එන ෆ්ලයිට් එක ගන්න චෙක් ඉන් වෙන තැන තමයි ඊළඟට මට එපමාම වුණ තැන. එතන ගොඩක් බිසි. ඒ වගේම හරියටම චෙක් කරනවා. අපේ ලැප්ටොප් වල බෑග් වලින් ලැප්ටොප් එක වෙනම අයින් කරලා වෙනම චෙක් ඉන් වෙන බෙල්ට් එකේ අවන්න ඕනේ. ඉතින් ඒ වගේම ඒව ඇඳගෙන ආයේ එළියට එනවා කියන්නේ මාරම මහන්සි. මොකද දවසක් විතර ප්ලේන් වලට මාරු වෙවි ගිහිල්ලා ගොඩාක් ටයර්ඩ් වෙලා තිබ්බේ වෙලාවේ. ට්‍රොන්ටෝ එයාපෝර්ට් එකේදී ඔටාවා ෆ්ලයිට් එකට යන්න කලින් ආපහු අපේ හෑන්ඩ් ලගේජස් වල බර බලනවා. ඒ කියන්නේ යාලා අයිටම්ස් තුනක් අරගෙන යන්න දෙන්නේ. මම මගේ හෑන්ඩ් බෑග් එකයි, මම අරන්ගේ ජැකට් එකයි, ඒ ඔක්කොම මගේ හෑන්ඩ් ලගේජ් එකට දැම්මා. ඒගොල්ලන්ගේ හෑන්ඩ් ලගේජ් එකත් ප්‍රමාණයක් සයිස් එකක් තියෙනවා. ඉතින් ඒ සයිස් එකට වඩා ලොකු වුණොත් එහෙම ඒක අපිට ප්ලේන් එකේ අරගෙන යන්න දෙන්නෙත් නෑ. මගේ බෑග් එක මට හම්බ වුණේ ඔටාවා වලින්මයි. මට අරන් යන්න ලැබුණේ ලැප්ටොප් එක විතරයි. මොකද ඔටාවා ෆ්ලයිට් එකේ ඒක බෑග් එකකට වඩා අරන් යන්න දෙන්නේ නැති හින්දා අපේ ජැකට් අපි අතේ අරන් ගියා. ඒවත් ඉතින් අපි හෑන්ඩ් ලගේජ් එකට දාලා වෙනමම යවන්න වුණා. ඉතින් මේ සේරම් වැඩ ඉවර කරලා පැය 7කට පස්සේ අපි ඔටාවා යන්න ෆ්ලයිට් එක ගත්තා. ට්‍රොන්ටෝ ඉඳලා ඔටාවා වලට එයා කැනඩා ෆ්ලයිට් එකේ පැයක් තමයි තිබුණේ. පැයක කාලයක පස්සේ අපි ඔටාවා වලට ගියා පැයක් වගේ ඇතුළත. ඉතින් ඔටාවා වලට හරියටම පැයකින් අපි ආවා. ඒ කියන්නේ ජනවාරි 5 වෙනිදා බ්‍රහස්පතින්දා දවසක්. බ්‍රහස්පතින්දා හවස 5ට විතර තමයි අපි ඔටාවා එයාපෝර්ට් එකට ආවේ. එයාපෝර්ට් එකට ආවට පස්සේ මුලින්ම අපිට කරන්න තිබුණේ අපේ ලගේජස් ටික ගන්න එක. මොකද අපි ලංකාවෙන් අපේ ලගේජස් කවුන්ටර් එකට බාර දුන්නට පස්සේ ආපහු අපිට ඒ ලගේජස් ලැබෙන්නේ ඔටාවා එයාපෝර්ට් එකෙන්. ඊට අතරමඟ ප්ලේන් වලදී අපිට ලගේජස් බාර දෙන්න දෙයක් නැහැ. අපි ලංකාවෙන් දැම්මට පස්සේ ඒ ලගේජස් අපිට ආපහු ඔටාවා වලදී තමයි ලැබුණේ. ඉතින් අපි ආවේ ඔටාවා වලට. ඔටාවා කියන්නේ කැනඩාවේ අගනුවර. ඒක තියෙන්නේ ඔන්ටාරියෝ ප්‍රවින්ස් එකේම තමයි. කාට හරි මෙහෙට එනවා නම් වැදගත් වෙයි කියලා අපිට ටිකට් වලට ගිය
වියදම් ගැන මං චුට්ටක් කියන්නම්. අපි ආවේ ජනවාරි මාසෙනේ. අපි ටිකට් බුක් කළේ නොවැම්බර් මාසෙ වගේ, නොවැම්බර් අන්තිම වගේ. අපි දෙන්නටම ටිකට් වලට 114,000ක් විතර ගියා. ඉතින් දෙසැම්බර් 15 ජනවාරි 15 අතර කාලේ කියන්නේ පීක් සීසන් එක. ඉතින් ඒ කාලේ ටිකට් හරිම ගණන්. ඔයාලත් කැනඩාවට එන්න ඉන්නවා නම් ඒ කාලෙන් පස්සේ එන්න. මොකද ඒ කාලේ පීක් සීසන් එක හින්දා ටිකට් ප්‍රයිස් එක වැඩි. ඉතින් ඒක මට ඔයාලට කියන්න ඕනනේ වැදගත් වෙයි කියලා හිතලා. ඔටාවවල තමයි මගේ හස්බන්ඩ්ගේ බාප්පා ඉන්නේ. ඉතින් ඔටාව එයාපෝට් එකට හස්බන්ඩ්ගේ බාප්පාව අපි එක්කන් යන්න. ඉතින් එයාපෝට් එකෙන් එළියට ආවට පස්සේ තමයි අපි ඔටාව ලස්සන දැක්කේ. අපි යනකොට නම් හිම වැටෙන්නේ නැහැ. හැබැයි හැමතැනම සුදු පාටට හිම වැටිලා හරිම ලස්සනයි. මමයි හස්බන්ඩ්යි බල බලා හිටියේ හිම වැටෙයිද, දැන් වැටෙයිද, දැන් වැටෙයිද, දැන් වැටෙනව ඇතිද. අපි දෙන්න ඉතින් ප්ලේන් එකේ එනකම්ම කියව කියවාවේ දැන් හිම වැටෙනව ඇති කියලා. හැබැයි හිම වැටිලා තිබුණා. අපි යනකොට නම් වැටුනේ නැහැ. ඉතින් එයාපෝට් එකේ ඉඳලා බාප්ලාගේ ගෙදරට 10 minutes වගේ තියෙන්නේ. අපි ඉක්මනින් ගෙදර ආවා. ඒ හින්දා ගෙදර ආව ගමන් මාව පිළිගන්න යාළුවෙකුත් හිටියා. කොහොම වුණත් ඔටාවාවලට එන ගමන මොන තරම් මහන්සි වුණත් පැය 38 ගමනකට පස්සේ කැනඩාවේ ලස්සන දකින්නකොට මහන්සිය නැති වෙලා ගියා. ලංකාවේ ඉඳලා කැනඩාවට එන ගමන හරිම සුන්දර මතකයක් වුණා. අදටත් මට ඒ ෆීලින් එක දැනෙනවා. ඉතින් මේ අලුත් ජීවිතේට මම දැන් ටික ටික හුරු වෙනවා. ඉතින් ගොඩාක් ස්තුතියි අන්තිම වෙනකම් මගේ වීඩියෝ එක බලවට. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. මම ගිහින් එන්නම්. බයි බයි.